ಸಣ್ಣ ಸುಮಕೆಲ ದಿನದುವರಿ ಕಾಮರಿ ದಿವಸಕ ಪಹಾನ ರಾಮರಣಿ ದುವರಿ ಅದು ವೆಲ್ಲೆ ಕುಲ ಕವರಿ ರಾಮರಿ ಸೆನೆ ಹಸೋಬ ಹಟ ಬನೇರಿ ಕತ್ತ ಮಾಲಿ ಬಿರಿಯಂದು ಮಕ್ಕಟ ಸದಾ ಸನಸುಮದಿ ತಂದ ಸಮಟ ವಡ ಅಪಸನೆ ಹಸುಮದಿರುವ දැන් අපි කලින් කතා වුණා වගේ ඉතා සරල ආකෘතියක් සංගීතමය සහ සාහිත්‍යමය පාර්ශවයේ මේ ගීත තුල තියෙන්නේ. ඒකම එක හේතුවක් වුණා මේ ගීත ඉතා දැවැන්ත ලෙස ජනතාව මත ජනප්‍රිය වන්න. දැන් මේ ගීතේ ගත්තොත් එහෙනම් මේ ගීතේ ගිටාර් තමයි, ඒ කියන්නේ ගිටාර් වාදන තමයි මූලික වෙන්නේ. මේ මේ සංගීත සම්ප්‍රදායේ ප්‍රධානතම ලක්ෂණ ගිටාරය. අතන රත්න ශේදම ගිටාය කියලා කියන්නේ ඉතා දේශපාලනික සංගීත භාණ්ඩයක්නේ. ක්ලාසිකල් ගිටාරයකින් කාංචන ක්ලාසිකල් ගිටාරයකින් ඉතා දැවැන්ත ලෙස වෙනස් වෙනවා 960 ගණන්වල තාක්ෂණ වේදයන්, ඒ කියන්නේ වාදනය කරන තාක්ෂණ වේදයන් සියල්ල වෙනස් වෙලා රොක් ගිටාරයක දක්වා යනවා. දැන් මේක තමයි ගිටාරයේ තියෙන ඉතාම දේශපාලනික හැඩය. විශේෂයෙන්ම ওই ගිටාරයක මම හිතනවා ලෝකේ දැඩිම ජනප්‍රිය වෙන කතාව බීටල්ස් සංගීත කණ්ඩායමත් එක්ක. ඒගොල්ලෝ බේස් ගිටාරයකත් අමතු විදිහට හදලා මේක වෙනම සංස්කෘතියක් බවට පත් කළා. සහ ඊට පස්සේ මම හිතනවා ලංකාවට ඉස්සෙල්ලාම භාවිතාවට ගන්න බොක්ස් ගිටාර්ස් නේද? ඔව්. සිංදු තමයි කාලේ කිව්වේ ලොස් කැබලෙරෝස් කියලා. ඉතින් ඒක ඒ ආභාෂය තමයි එතනින් එහාට තමයි එයා හුඟක්ම කිව්වේ ස්පැනිෂ් සිංදු. එතකොට ඊළඟට ලාසිලනියස් නොවෙල් රණසිංහ එයා සම්පූර්ණයෙන්ම තවත් වෙනස් කරා සිංහල ගීත මේ ස්ටයිල් එකට ගායනා කරන්න. අර හොයියා හොයියා තිබේ මේ තරුණ ජීවිතේ වගේ අර ලස්සන ගීත එයා සිංහල ගීත. එතකොට ඊට පස්සේ ඉඳන් ආයසරේ ලොස් කැබලෙරෝස්ලා වගේ මල්බර හිමිදිරියේ ගායන ගැයුම් ඒ වගේ ලස්සන ගීත නෙවිල් ෆනෑල් සිංහල ගායනා කරා. ඒ ඔක්කොම ඔහුගේ ඔහුගේ අර ගිටාර් වාදනය තියෙන ඇතර මම හිතුවා ඔහු තමයි නෙවිල් ෆනෑල් ඔහු ගැන මතක් කළ යුතුමයි ඔබ කියන්නේ. ඔහු තමයි ලංකාවේ මේ හාමොනි සංගීත ගිටාර් සහ හාමොනි හඬ සහ ගිටාරුව සහ පිරිමි හඬ කියන දෙක ඉතා දැවැන්ත ලෙස ගේන. ඒ හාමනිස් ඇත්තටම ඉතාම සංකීර්ණ. දැන් සමහරවිට මට හොයාගන්න අමාරු මොනවද මේ හාමනිස් කියලා. කියන්නේ ඒ වෙනත් ස්වර අන්තරයන් වල තමයි ඔහුගේ හාමනිස් තිබුණේ. ඔව්. මම හිත රත්නශ්‍රීට මේක නෑ මොකක් මැදිහත් වීමක් තියෙනවා. මට කියන්න තියෙන්නේ මේකයි නදීක මේ. දැන් මේ ගීතය ගත්තොත් මේක මේ රමණී කියලා මේ රමණී කියන්නේ බියුටි කියන එකනේ. සුන්දර රමණීයත්වය කියන්නේ. රමණීයත්වය කියන්නේ. පොංචි දරුවෙක් ගැන කියන්නේ මේ දුවක් ගැන කියන්නේ. සමහරවිට පෞද්ගලික රමණීයත්වයට හරියන ඇගේ සැහැල්ලෝ කෙලිලෝ පැවැත්ම නිරූපණය කරන නාද මාධ්‍යයක් තියෙනවා. නාද මාධුරයක් තියෙනවා මේක. ඒක හරි.
ොත් මහිතල අර සාහිත්‍ය පැත්ත කැල ඉතින් මගේ මගේ සෑහීමට පත්වෙන මට පුළුවන්කමක් නෑ. මුොද මං කැමතිරන වදක මේ දැන් ජනප්‍රිය සංගීතය කියන්නේ මිනිස්සු අතරට ගිපයකන මිනිස්සු කැමතියකට. ඇයි ජනප්‍රී සංගීතය යහන මිනිස්සුන්ට හොඳ සාහිත්‍යයක් අයිති නැත්තේ ගොල්ලන්ට. ඇයිම් කල්පනා කරන්න ඇ. මගේ තැන් නැවිල් පනන්දු කියන ගයන ගැදුම් ගීතය විතරයි සේකර ලීපු ගීතය කරතිී. එක මාගම සේකර ලීපය එක. ඒ අරෙන් අනිත් බොහෝ ප්‍රබන්ධ මහිතනය ආදුනික ලක්ෂණ පල කරන නිර්මාණ සාහිත්‍යය වශයෙන් දුප්පත් නිර්මාණ. මම කියන්න ඒවයි බරපතල වචන තියෙන් ඔබ කියන ම මේ කියන්නේ. සාහිත්‍යික ප්‍රබන්ධ වෙන්න ඕනෑ කියන එක. මං කැමතිය ඇනස්ලි මහත්මකින් අපි මේ ගැන සාකච්ඡා කළ මංහිතරන්න මේ ගීත ඇතිවුණ හැටික මේ ගීත ඇතම අපි මුස්ටෝන්ස්කාය කණ්ඩාම පටන් ගන්නකොටම අපිට වේ නම දුන්නේ ශ්‍රී සංගපෝ කොරයා කියල මාත්මයක රත්නපුරේ අපි රත්නපුරෙන් පටන් ගත්තේ. ඇති එතකොට එයා තමයි අපිට අතහිත දුන්නේ. දිල්ලානේ සංගපෝ කොරයා මහත්මයගේ දුව. එයාට සුමාන දෙකයිද සුමාන තුනක් පොඩිද දරුවේ. එතකොට එයා අතින් කලරන්ස් අපි අපිට මෙච්චර උදව් කරපු මනුස්සය වෙනුවේ මම මේ දිල්ලහනි කියන ගීතය නිර්මාණය කරනවා කරලා යට තෑගක් හැටියට දෙනවා කියලා. දිල්ලහනි තේගවා ඊට පස්සේ කෝමරි අවුරුද්දක් විතර යනකොට මේ කලරන්ස්ක පවුනේ මේ දිල්ලහනි අක්ක ඉන්නවා අවුරුද්දු දෙකක් විතර වැඩි බල්ලයාට. අක්ක දැන් තරහවෙන්නේ නැන් අක්කට ගීතයක් ඇතින අරමණීයකද රමණී යාගේ නම රමණී ඉති ඒකෙන් තමයි ඔය රමණී ගීතය ආවේ එතනින්. මෙවැනි ගීත බොහොමයක් ඔහුව දිල්ලේ වුණා. ඔව් ඒ වෙලාවට ඉතින් අර නම ටග්ගාල ඉතින් කියනවා ඉතින් අර ඒවා මෙහෙම අනිශ්චනයකින් ඒ ජනප්‍රිය වෙනවා. ඉතින් අර හැබැයි කවදාවත් ඔහු මේ ගීත ලිගවට වුණා වුණත් අර නිකන් ඕනිවට එපාවට අර සමහර ගීත දැන් කාලේ තියෙන සමහර ගීත ඒ ලෙවල් එකට කවදාවත් ගියේ නැහැ. කවදාවත් නොගිය පුද්ගලෙක් තමයි ක්ලරන්ස් විජේවර්ධන කියන්නේ. අපි ඒක ගැන කතා කරමු. මම එක ගායක. අපි ඊළඟ ගීතය මම හිතනවා ඉතාලම දැන් මේ ගැටුම මම හිතනවා ඉතාලම වැදගත්. දැන් පෞද්ගලික මොකද මේක සම්ප්‍රදායන් දෙකක් මේ අනවරත අර්බුදය මේ ඉතිහාසයේ පුරාම තිබුණා. ඉතින් මම හිතනවා මේ සාකච්ඡාව මෙලෙසම පවත්ව ගමු. ඊළඟ ගීතයට ගිහිල්ලා වන බඹරෝ රෝස මලක් පිපිලා බඹරෝ
වන බඹරෝ රුන්ගෙන හා හැකේ වන බඹරෝ මං අපි මුලින් කතා කළා වගේ මේ මේ යුගයේ සංගීතයේ විශේෂම දේ තමයි හාමනි සහ ගිටා. මං කැමති ඒත් එක්කම තියෙනවා වෙන වෙන මතකයන් මේ 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 කණ්ඩායමක් එක්ක පුහුණු වෙලා ඈ එක මයික් එකක සමහර විට රෙකෝඩින් එක කරන්නේ නේද? එක්කෙනෙක් වැරදුනොත් ආයෙ මුලින්නම් කරන්න ඕනේ කාර්යය. මං කැමති මේ පුහුණු වීම ආදී කරන්න. මොකද මේක වෙන සංස්කෘතිය. දැන් මේ කාලේ බූස්ටෝන්ස් ගායක කණ්ඩායමේ අපි පළවෙනිම රෙකෝඩින් එක කියන්නේ සරසවි ස්ටුඩියෝ කැලණියේ තිබුණේ ෆිලිප්ස් ලේබල් එකට. හරි? ඉතින් අපේ හිටිය ගිටාර් තුනයි කීබෝඩ්නේ පියානෝ එකයි සැක්සෝෆෝන් ඔක්කොම ඉතින් එකපාර ඔක්කොම මේ යන්නේ. ඒ කියන්නේ ආයි අපිට මියුසික් ගණ්ඩයි ඊට පස්සේ වොයිස් කරන්න ඒව බෑ. එක මයික් එකයි තිබුණේ. ඉතින් හාමනි කරන්නත් ඕනේ මයික් එකේ ඔක්කොම. දැන් ක්ලරන්ස් රිදම් ගහනවා. ඒ ගහන ගමන් හාමනිත් කරනවා. ඉතින් හැමතිේම කවුරු හරි එක්කෙනෙක් වැරද්දුවොත් ඔය මග්මඩන්ඩ දේති අපිට හොඳට පුරුදු. ඉතින් අර අපිට ඒ කාලේ මේ මේ කොස්ටි ඩ්‍රම් සරමන් පළවෙනි සැරේනේ අපි පාවිච්චි කරේ රෙකෝඩින් එකට. ඉතින් ඒ ඩ්‍රම එහෙම සමහරලාට එමෙම් වරද්දනවා. මංගුණෙන්ද සින්දුව ටේක්ස් 7ක් ගත්තා. මට අන්තිමට කියලාම එපා වුණා ඒක. ඒ කියන්නේ එක්කෙනෙක් පොහෙන් කරි වරද්දපු ගමන් මුළු සින්දුවම ආය ගන්න ඕනේ. ආය එහෙම මාට්ටු කරන්න බෑ ඒ කාලේ. ඒ තාක්ෂණය තිබුණේ. ඒ කියන්නේ හරියටම හරියටම තියෙන්න ඕනේ. ඉතින් වචනත් අපි අපි රෙකෝඩින් ස්ටුඩියෝ එකට යනකොට අපි වචන කටපාඩම් කරගෙන යන්නේ. නමුත් අපිට හොඳට කටපාඩම් කවදාවත් මේ මේකක් බලලා නෙමෙයි. මොකද සින්දු අපි ප්‍රැක්ටිස් කරනවා. රෙකෝඩින් එකට යන්න ඉස්සෙල්ලා ප්‍රැක්ටිස් කරනවා. දැන් ගොක් අය එනේ ස්ටුඩියෝ එකට යනකොට දැන් සමහර වෙලට ගායකයලා නැහැ. කවුද මේකේ මේ මේ ගිටාර් එක ගැව්වේ කවුද? කීබෝඩ් ගැව්වේ කවුද දන්නේ නැහැ. එයා ගිහිල්ලා ඔයා දුන්නා එයා කිව්වා. එහෙම නෙමෙයි අපේ කාලේ හරි පුදුම දුකක් අපි විඳා. ඒ දුක දැන් කාලේ ආයට විඳින්න නෑ. හැබැයි ඒ එකතුව තමයි මම මේ ගීතවල තියෙන ඒක තමයි. ඔව්. අපි කෙටි විරාමයකට ගිහිල්ලා ඊළඟ ගීතයත් එක්ක එකතු කරමු. කෙටි විරාමයක්.